මුළු ටම ගිියරන් තියන මොතක ඊය දවස එක්තර පාට්යක් තිබ්බ. ඒමනත්තන් සාජයක් තිබ්බ මේ සාජ්‍යය තිබෙ වෙන කොහෙවත්නෙමයි විහාර මහදේවි පාක්කකේ. විහර මහදේවකි පාකකේ මේ සාජ්‍ය සංවිධානය කරලා තිබබනේ ලංකාවේ අර ගෞන් අඳින දායකයෙකුයි තවත් හාල් පාරෝ කීපදෙනකු යකුතු වෙලා මේකට සල්ලිවේදන් කරලා තිෙන්නේ බැසිල් ඇතුළු රාජපක්ෂලට කඩේ යන අමනියෝ කීප දෙනික්. සඳහා විශේෂයම මාධ්‍යායතනයක් රජුව මුදල් වේදංකරා කියෙන චෝදනාව මේ වෙන කොටත් එල්ලවෙෙලාත්තියෙනවා. කොහොම එතත් මේකට රජුවම බැහල වැඩ කරපු එක්කෙනෙක් තමයි ඉත්තෑ කන්දි. ඉත්තෑ කදෙකි වූහම උළු රටම දන්නවා කොන්දේසි විරෙහිතුව විමල් වීර පංස සමග කඩේ ගය පුද්ගලයක්. රාජපක්සලගේ අසූචිත් සුවන්ඳයි කියලා. බොහොම පැහැදිලිව රාජපක්සලගේ අසූචි බන්දිින? ජාතිය ආගම විකුණං කන තමන්ගේ බඩගෝස්තරයවනෙන් ඔන්න කුප්ප කුපයිඩි පාදර වැඩක් කරන්න සූදානම් පුද්ගලේ තමයි මොහු. මොහු නිරන්තරෙන්ම පහුගේ කාලයේ තුළ සිංහල රාාවය වගේ විධ සංවිධාන හදාගන මේ රට ඇතුළේ විධාකාරයේ ජාතිවාදය පැතරයව්වා. එවගේ මේ රට ඇතුළේ විශාල අර්බුදයක් හදන්නට උත්සාහ කර. මේ වගේම මේ සඳජාල වචයෙන් උදව්කරපු තවත් එක අමනයක් තමයි ඥානසාර. යනසාර බහම පැහැදිලුව රාජ පක්සලබෙනුවෙන් කොන් දේසි විිතව කඩේ යනවාුව. පහුගේ දව සුලබදාකින්නට ඇති ඥානසාර ප්‍රසිද්ධිය කියල තිබුණ ජනාධප්‍රතිවරයා විධහක ල හරි පාවිච්චි කරලා මේ පවතින සමාජය විරෝධය මර්ධනය ක ලියුතුී කියන කාරණේ. මිත්වනි ඕනෑම සමාජයක තාපපයට හේත්තු කරාට පස්සේ ඒ සමාජයට තියන්නේ ප්‍රමද්ධකයි. එකක් තමයි සම්පූර්ණම විනාස්වෙනික. දෙවැනි එක තමයි තමන්ගේ විමුක්්‍ය වෙනුවෙන් අරගල කර එක. අන්නන්නේ එක තමයි අද වෙන කොට සිද්ධ වෙලා තියෙන්නේ. ඕෝමිත පෞ්ග දවස්සොල ඥානසාරලා මේ ගෞ අධන ගායකයා ඇතුළු කට්ටියක් එකුතු වෙලා මේ සාධ්‍ය සංවිධානය කරා. එම නැතම් සිවරු දාාගත්තුව නැ තන් සුර යුෆෝර්ම්ි එකක් කරගත්තු කිහිපදෙනෙක් තමයි මේ වැඩේ සංවිධානය කරේ. මෙහිදී ඔවුන් කරේ පෙළපාලියයක් කරගෙන ආවා. ඇවිිල්ල කියන්නට උත්සාහ කරේ, සිංහල බෞද්ධ ජනතාවගේ ආණ්ඩුවට වෙරීව මේ පවතින්නේ කුමන්ත්‍රණයක් කියන කාරණය. පලමිනි ප්‍රශ්නය තමයි මේ සංවිධාන කරපු ඉත්තය කන්දෙලට ලොකු ප්‍රශ්නකට මූුණ දෙන්න සුද්ද වුණන, අවශ්‍ය පිරිස ඇතිකමන් නිසා. එනිසා ඕන් කර, ඩටුවට බැටවැට වගේ පොඩි පොඩි හාමුදුරට්ටික් එකතුරගෙන තමයි මේ වැඩේ සංවිධානය කරේ. මේ සමහර පොඩි හාමුදුරුවන්ගේ ලොක හාමුදුරු දැනක නිදලනෑ මේ පොඩිහාමුදුරු මේ වැඩේට අරංාපු බව සහ පොඩි හාමුදුරු පන්සල් වලින් අරංගවිිල්ලා තියෙන්නේ පොහොම පැහැදිලිව දානයක අරං යනවයි කියලා. කොහමිතත් මේ හාදුරු සප්ලයි කරන වැඩේට මාධ්‍යාර්තනයක වාහනසා මුදල් වියඩං කරලා තියෙනවා. ඉත්තෑ කන්දිලට මේවැ විශාල වාච ගිහින් තියෙනවා.මිට්‍රරනි මේ සිද්්‍යා සමගම ඉත්තෑ කන්දගේ දායකයෝ බොහෝලිස කලබලට පත්වෙලා තියෙනවා පහුගේ කාලය තුළ ඉත්තය කන්දලා සද්්‍ය වහල තමයි හිටි. හෝ පෙන්නන්නට උත්සාකරමින් හිටියා තමනුත් විමල් වීරමන්ස වගේම ස්වාදනයි කියන කාරණය. මිට්ටෝරණ මේ විදියට මුන් රාන්්ටය රඟපෑවට ඊයේ දවසේ හැගි හැඟගි වෙස් බඳලා එලියේ නටන්න සිද්ධ වුණ. ඒකත් සමගම දමේ උපාසිකෝ මේ ඉත්තෑ කන්දලත් එෙක්ක විශාල වෛරයක් ඇති කරගත්තා. ඒමන්නඇත්තම් තමන්ගේ ධනබේල කාලා තමන් දෙනදේ පූජකරනදේ පාවිච්චි කරලා අවසානදේ ඒක දේශපාලුවන්ට කඩ යනක ගැන තමයි, ඔවන්ට ගැටළුවමතුූනිේ. මොකද මේරටේ බහුතරේකට වගේම ඉත්තෑ කන්දිලට ධනගිියන බහුතරයක් දෙනාට මේ වෙනකොට පාං කියයාගන්න බැරිතාත්වයක් තමයි පවතිනි. එවගේම ඉත්තැන් කන්දිලට තුන්වෙල කොමහරි කන්න ගිහින්දුන්නට උපාසක උපාසිකාවන්ට මේ වෙනකොට එක වේලා කනේකක් ප්‍රාශ්නයම්. හැබැයි මේ සවර යුනිෆෝර්මික කරගත්තු මේ අමනයන්ට තමන්ගේ දායකයන්ගේ දුකතේරෙන්න්නේෙනෑ. මොකද උන්තුම්බේලම කිරියෙන් පැනියෙන් කාලා අවසායේේදි පොඩි හාම්දුරුන්ට රෑට අතවර කරලා ගමඉන්න උපාසිගම්මල කෙලල තමයි මුංජීවත්තෙන්න්නේ. ඒනිසා මුග ගත කරන්නේ සුගිත මුදිිත ජීවිතයක්. ඒ නිසා මේ සිද්්‍යස් සමගම ඉත්තේ කන්දලගේ බලුවඩ සමගම උපාසක උපාසිකා වෝ අතිශයම කලබලේට පත්වනා. වගේ ඔුන්ට හිතවත් බෞතරයක් දෙනා. විශේෂම දායක සභාවේ කට්ටියට දොස් කියන්න පටන් ගත්තා මේ හාමුදුරො කරපු බලුවැඩේ සම්බන්ධී. මේ සිද්්‍යස්සාමගම මේ ගැන කලකිරුණු එක්තරා පුද්ගඩෙක් අප රු වැඩක් කරා. සාමාන්‍යින් ඔබ දන්නවා. අපේ රටේ හාමුදුරුන්ට උදේ පාන්දර්ම මිනිස්සුද ධාන අර ගෙන යනවා. විශේෂයම බොහෝ දෙනෙක් හැන්ඩ අරගෙන යනවා. හින්දා ඉත්තෑ කන්දටත් අමුතුම ජාතිය හඩක් ගමේ මනුස්්‍යයෙක් හදාගෙනාව. මේ අරගනාව වෙන මොකුත්නෙමෙයි හොඳට හදල මික ලස්සනට වහලගෙනල්ල තිබුණේ පන්සයට තට්ටු කරලා ඉවරවෙලා පන්තල හිටපු ඇබිත්වට තමයි මේක දීල් ගිල්ල තිබුණේ. හැබැයි ඇබිත්තයට හරියට අඳරගන්න බැරි වෙලා තියෙනවා දායක මහත්ත්‍යයක් අවද්ද කියලා හැබයි ඇවිල්ල තියන වාහනයකින්. ඇවිල්ල ඒ මහත්්‍යමක දීලා ගිහින්තිෙන්ම ලස්සන නෝන කෙනෙක් එක්ක ඇබිත්වයක් කියන විදිහට. ඉතිං අිත්්‍ය මේක ධනානශාලාාවට ගනිල්ල ඇරලා බැලුහම අමුතුම ජාතියෙක් හැඳක්. මේක දිවේ ාල බැලු හම එක එච්චර රහනති දෙයක් පස්ස මේක හොඳට පරීක්ෂා කරලා බලාට පස්සේ, ගම ඉන්න තව කෙනෙක් අඳුර ගෙන තියෙනවා මේ උපාසකම්මල ගෙනත්දිල තියෙන්නේ පුන්නක්කයි කියන කාරණ. ත් ඉත්තේ කන්දලා මේ දවස්සල කන්නේ පන්සලෙක් නෙමේ උන් කන්නේ හොඳ හෝටල්වලින් එ වගේම ඉත්තෑ කන්ද විතරක් නෙමේ ඥානසාාරලත් මේ දවස්වල ඉන්න පන්සල්වල නෙමේ මුන් බහුතරත් දෙෙන තමන් ඉන්න තැන නිරන්තරේම මාරුකරනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි මුන් දන්නවා මුන්ටේරහිව විශාල ජනමතයක් තියෙනවා. කොයි වෙලාවක හරි මිනිස්සුන්ට අහුනොත් සිවර ගලවල පැත්තක තියලා රජකාල දඩුවන් දෙන්න ඉඩ තියෙනවයි කියන කාරණ. ඒනිසින්දා මේ කාලකන්නේ මේ දවස්සල තැන්තැන්වල මාර්විවී තමයි ජීවත් වෙන්නේ. අනිකාරණය තමයි, මුං අදක තැනක හිටියොත් හෙට ඉන්නේ තවත්තැනක. අනික්කාරණය උන් පොහොම පැහැදිල්ව තමන්ගේ දායක් එක්ක ගැටනක නවත්වල තමයි ජීවත් වෙන්නේ. එහින්දා ඉත්තෑ කන්දිට කොහොමේතත් මේ උ. උන්නක් වොල රස බලන්න ලැබුණෙන් නැහැ. හැබැයි ඉත්තේ කන්ගට වහම දුරකතන ඇවතුමන් අරගෙන ඉත්තේ කන්දට මුට්ටිය අල්ලන ගෝලය එක් කියලා තියෙනවා ලොකු හාමුදුරණේ මමාර වැඩක් වුණා අද උපාසකම්ම කෙනෙක්කාවා එක මරු කෑල්ල. හැබැයි ඒ කෑල්ල මාර ධනයක් ගැත්දීල ගිහින් තියෙනෙ හාමුදුරන්නේ අපි වේක පොඩ්ඩක් බීල බැල ඒ එක තියෙනෙ පුන්නක් වයි කියලා. අන්නේ ඒ වෙලාවේමයි. ඉත්තේ කන්දේ තිත්ත කුණහර පෙන් බැනලලා තියෙන මිත්තවරු ත්ත කන්දය කුණහර පෙම් බයිනකොට. එතන ඉඳල ඥානසාර කියලා තියෙනවා යකෝකෑ ගහන්ඩපා දැන් හැම තැනම ටලිපෝන්වලින් රෙකෝට් කරනවා ඕක එලියට ගියොත්තහෙම අප මේසිවර ඇඳගෙන ඉන්න හම්බවෙන්න ඒ ඉන් දම්ඹ සද්්‍යය වහල දන්න ඇති විදියට හිටහන්. මොකද උඹට මෙදන කන්න බොන්න තියෙනවන කියන කාරණ. න් පස්සේ තවදුරටත් පොි හාමුදුරුව කියලා තියෙන කතාව තමයි, හාම්දුරණේ මේ පැත්තටනං එන්ඩපා මිනිස්සු ඉන්නේ ලොකු තරහකින් හාම්දුරුව ආාවොත් නැතිකරදර ඇතිවෙන්න පුළුවන් කියන කාරණි. මිත්තෝරණී අපේ දානෙටික කාලා අපටම කොකාපෙන්න්නන පිරිසත්තමයි අදබිහි වෙලායින්නේ. මට පෙර කාලයකට පෙර බොහොම පැහැදිලුව තමන්ගේ ජීවිතයේ කැපකරපු භික්ෂන් වන්සලා සමාජය වෙනුවෙන් හිටිය. අදත් ඉන්නවා ඒගේ භික්ෂන්වහන්සලා හටත්තින්න. ඔඕන් බොම පැහැදිලිව දේශපාලූ රකිනව වෙනුවට ඕන් නිරන්තරේම මහජනතාාව වෙනුවෙන් කැපවෙලා ඉන්න. තමන්ගේ ධනවේල අහිංසක අන්ට දීලා බඩගින් ඉන්න හාදුරරු මේ රටේ ඉන්නවා. හැබැයි ඒ වගේ හාදුරුණු නිහටම කටයුතු කරද්දි මේ වගේ අමනයෝ තමයි මේ. ැතැන්වලට ඇල්ලා ොයිස්කඩ්දීලා පොවල් බවට පත්වෙන්නේ කොහමේතත් මිත්තවී මෙ නිශ්චත මොහොතවනට මහනායකොඩු තුන්දනම බහොම පැදිලුව ඉල්ලීමක් කරලා තිබෙනවා ගෝටා බේරාජ පක්ෂට ඉල්ලා අආස්වයන් කියන කාරණි. ය ලිකිතව බොහොම පැහදිලිව ත්‍රයිනායක භික්ෂූන් වහන්සේලා පෙස්ස මක්තිදිරිපත් කරා ජනාධිපතිලේකම් කාර්යාලයට පොහම ඉල්ලා අස්වවෙලා මේ රටේතින අරාජිත භාාවය අවසංකරන්න කියන කාරණි. ෙේ තත්මිටෝර්නනි තමන් ඩගෝස්තර වෙනුවෙන් මුන් ඕනෑම කුප කුපාඩි පාදර වැඩක් කරන්න ලෑස්තිී. කොටිම හට දස බදුහාමුදුරුව නැගටලාආබොත් බුදු හාමුදුරුව දනගස්සල බන කියන්න තරම් මු දෛරයවන්තයි. එවගේම කැතයි. හිරිගි තක්නැති ඕනෑම කුප්ප කුපාඩි පාදර වැඩක් කරන්න සූදානම්. කොටින්ම මුන්ට සිවර යුනුෆෝර්ම් එකක් මිසාක් මුන් කිසිම දවසක බුදු හාමුදුරෝ කියල තියෙන පන්සිිල් පද පහෙන් එකක් පත් රකින ජාතිය සත්තු පිරිසාක් නෙමෙයි. මෝන්ට ික්ෂූන් වහසේලා කියෙන නම පාවිච්චිකිරීම පවා සත්‍ය වසේම අවන්ක භික්‍ෂූන් වහන්සේලට කරන නිකාවක්. මොකොද නිශ්්‍යත මොතෙත් තමගේ ජීවිතයට ටතුුවට ජීත ඔටටුවට ති කියලා මේරකේ දුක්විදඳන මිනිස්සුවඩමින් ජීවිත කැප කරල සටන් කරන භික්‍ෂූන් වහන්සේලා මේ මොතෙත් ඉන්නවා. හැයි බෞතර දෙනාහෙම වෙද්දී මේ සුළතරය කාල්පාරෝ කරනදේ සමාජයට විශාල වසයෙන් විධ මාධ්‍ය ආයතන අරගනයමින් ඉන්නවවා. නිතවරනි මේ කාල්පාරුවෝ කඩ අරින්නේ ඔබත් මත්. මොකද ඔන් ඔබෙත් මගේ ජීවිත සමග තමයි මේ කාලකන්නේ සෙල්ලම කරන්න. හැබැයි මේ ක්‍රමය නවත්වන්න පුළොනුත් ඔබටත් මටත්. මොකද විදහෙක් වවස්ථාදායක අධිරන බලය අවසාන වසියෙන්තියෙන ඔබට. පරමාදිි පත්තිතියෙන ඔබට එනිසා මේ කාලකන්නේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් බොරුවට කයිවාරුණු ගහන කියනදේ කරන කරන දේ කියන. සබෑ ැක ාවක් කැති දක් දේශපාලන කණ්ෑ මක් සමග අපි පෙමන්ටය ිට්‍ර නි අ බෙ තු ජයග්‍රහන ක මතු බට සීපත් කමින් ම ඔ බෙන් සම ගන්. ඔබ සැමට්ට ජයල්.